සුබ මධ්‍යහනක් හයිටින් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත ජනතාවගේ ජීවන තත්ත්වය සහ රටේ ආර්ථිකය ඉහළ නංවන අයවැයක් අතුරුදන් වීම වලට අදාළ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව රහස් පොලිසිය අධිකරණයට දන්වයි දුම්මැටි නැති නොච්චාගම නගරය අනතුරු කිහිපයකින් හත් දෙනෙකු මරුට වන් අනතුරු වල වැඩිවීමක් පොදුජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළට ගෙන ඒමට දිරි දෙමින් ගමත් නගරයත් එකසේ දියුණු කරන යෝජනා ඇතුළත් අයවැයක් සකස් කිරීමට අදාළ යෝජනාව ඇමති මණ්ඩල අනුමැතිය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා මේ අතර නව වසරේ මංගල කැබිනට් රැස්වීමත් අදයි බිලිඳුකමින් පීඩාවට පත් දුක් විඳින ජනතාව ඉන් මුදාගෙන ආර්ථික හා සමාජීය ලෙස බලගැන්වීමට මඟ පාදන ජනතාවාදී යෝජනාවලියකින් මෙවර අයවැය සමන්විත වනු ඇත. දේශීය නව නිෂ්පාදන ජාත්‍යන්තර තලයට ගෙන යාමට උරදෙන යෝජනා ඊට ඇතුළත් වනු ඇතැයි යන්න විශ්වාසයි. දුප්පත්කමින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කැපවන හා දිරි දෙන යෝජනා සමග ජනතා සහභාගීත්වයෙන් රටේ යටිතල පහසුකම් ඉහළ නංවන පුළුල් හා කඩිනම් වැඩපිළිවෙලක් මෙවර අයවැයෙන් ගෙන එනු ඇත. රජයේ නව අයවැය ලබන මාස අග හෝ මාර්තු මාස මුලදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව රහස් පොලිසිය අධිකරණයට අද දෙනු දුන්නා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා ලුතිනේ කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අනය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු ලබන නවවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ. ඒ විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි. රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂියක් ලබා දීමට නාවික හමුදා නිලධාරියෙකු සූදානම්ව සිටින බවයි. අදාළ ප්‍රකාශය නිලමැදිරියේදී සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. 2010 වසර සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනන්දු මහතාට එරෙහි නඩුව පිළිබඳ නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය දැනුම් දුන්නා. මෙම නඩුව පිළිබඳ සාක්ෂි විමසීම මීට පෙර අවසන් කෙරුණා. ඒ අනුව පැමිණි නිලි සහ විත්ති පාර්ශවයන් නඩුව සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කළා. අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා ඇත්තේ. උතුරු කළුතර ප්‍රදේශයේදී රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමට අදාළ සැකකරුවන් මේවන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි එම කාර්යාලය තවදුරටත් පවසන්නේ. උතුරු කළුතර පොලිස් වසමේ ගාලුපාර තොටුපළ හන්දි අසලදී මෙම වෙඩිතැබීම සිදු වූයේ ඒ රාත්‍රියේ 10:35ට පමණයි. මොරහතේකින් පැමිණි පුද්ගලයෙකු වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර සිටිනවා. මෙය කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් සිදු කර ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළිවැත්තේ. වෙඩිතැබීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරනවා. මේ අතර ඊයේ සහ අද අලුයම ස්ථාන තුනකදී පුද්ගලයින් 3 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. රත්නපුර දෙයන්ගේගම හබරාදුව අගුලුගහ සහ උඩුගම කුරුන්දයන ප්‍රදේශවලදී එම ඝාතන සිදු කර තිබෙනවා. ඊයේ දිනය තුල සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා. උඩුගම ගලේවෙල කොටදෙනියාව මීගමුව කිලිනුච්චිය හංවැල්ල සහ මොරගහ හේනියන ප්‍රදේශවලදී එම අනතුරු සිදුව ඇත්තේ. මින් දෙදෙනෙකුම මිය ගොස් තිබෙන්නේ කොටදෙනියාව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකිනුයි. ගලේවෙල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරෙන් මිය ගොස් ඇත්තේ ගලේවෙල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරෙන්වරේ. දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ. පොලිස් සැරෙන්වරයා පැදවූ යතුරුපැදිය මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ සැරෙන්වරයා ගලේවෙල රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවයි රෝහල් කාර්ය මණ්ඩලය පවසන්නේ. මේ අතර මොරගහ හේන ප්‍රදේශයේ සිදු රිය අනතුරෙන් මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි කාන්තාවක්.
ඇගි දස හැවිරිදි දරුවාද තුවාල ලබා තිබෙනවා. දොඹකර රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. දොඹකර රථයේ යතුරුපැදි දෙකක් පසු කර යාමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇත්තේ. අනෙක් යතුරුපැදියේ ගමන් කළ 35 හැවිරිදි මවක සහ ඇගේ 14 හැවිරිදි දරුවාද තුවාල ලබා තිබෙනවා. එම මවකේ තත්වය අසාධ්‍ය බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. කොස්කොඩ මහින්දරුව හබක්කල ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඇල්පිටිය ප්‍රදේශයේ සිට වන්දනාවක පැමිණි පිරිසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුයි මෙසේ මිය ගොස් තිබෙන්නේ. ඔවුන් අවුරුදු 14 හා 19 වයස්වල පසුවන කරන්දෙනිය ඇල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්. අවදානම් සහිත ස්ථානයක දියනෑමට යමින් මෙම අනතුර සිදු ඇති බවයි කොස්කොඩ පොලිසිය සඳහන් කළේ. නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවරගෙන තිබෙනවා. මේ අනුව නේපාල ශ්‍රී ලංකා කර්මාන්තහ වාණිජ මණ්ඩලයේ විශේෂ සමුළුවක් නේපාලයේදී පැවැත්වුණා. ඒ නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි ස්වර්ණ පෙරේරා මහත්මිය සහ නේපාල ශ්‍රී ලංකා කර්මාන්තහ වාණිජ මණ්ඩලයේ සභාපති රමේෂ් මහර්ජාන් මහතාගේ ප්‍රධානත්වයෙන් නේපාල සංචාරක කටයුතු පිළිබඳ සංගමේ සභාපති ඇතුළු එරට සංචාරක හා වාණිජ ආයතන රැසක නියෝජිතයින් ඊටෙක්ව සිටියා. දෙරට අතර සහයෝගීතාව තුළින් සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා ගත හැකි පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කළා. සියලු ජාතීන් සමග සංහිඳියාවෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පොට්ටුවේ කණ්ඩායම කෑ ගහන්නේ මහමැතිවරණයක් දියව්. මහමැතිවරණේ කල් තියනවා 2020. 2020 අපි මහමැතිවරණයට එන්න නීත්‍යානුකූලව. විවස්ථා කඩලා කොටි කොටි කාරගෙන ඉවර ඔඩොක් වේදාගෙන අනිත් එකට කොටි කොටි කිය කිය ඇඟිල්ල දික් කර කර රට විකුණලා විකුණපේ කිය ඉඳගෙන රට විකුණනවා කිය කිය අනිත් එකට වැඩ ගගා ඉන්නේ නැහැ. අපි ඔබට කරන දේ කියනවා කියන දේ කරනවා. ඔබ සියලු දෙනා මේක රාසි කරගෙන සිංහලද දෙමළද මුස්ලිම්ද හැම කෙනාම එක එකට සංහිඳියාවෙන් ජීවත් වෙන්න ඉන්න බුලන් රටක් විදියට මේ රට ඉදිරියට ගෙනියන්න මිතරෝනේ. දුම්බැටි වලින් තොර ආදර්ශවත් නගරයක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වෙනවා. ඊයේ සිට මෙම නගරයේ කිසිදු වෙළඳ සැලක දුම්බැටි අලෙවි නොකිරීම විශේෂත්වයක්. දුම්බැටි වලින් තොර මෙම නගරය නොච්චියාගමයි. නොච්චියාගම නගරයේ ව්‍යාපාරික සංගමය තීරණය කළේ 2019 ජනවාරි පළමුවනදා සිට කිසිදු වෙළඳ සැලක දුම්බැටි අලෙවි නොකිරීමටයි. ඒ අනුව ඊයේ සිට නොච්චියාගම නගරයේ කිසිදු වෙළඳ සැලක දුම්බැටි අලෙවියට තබා නැහැ. මේ සම්බන්ධයෙන් නගර වැසියන්ද ප්‍රසාදය පළ කරනවා. මුළු ලංකාවම මත්ද්‍රව්‍ය ගිල ගන්න කාල වකවානුවකදී නගර ප්‍රජාව වෙළඳ ව්‍යාපාරිකයන් තීරණය කිරීම දුම් වැටි වලින් තොර කලාපයක් බවට පත්වීම සුවිශේෂී වෙනවා. ඔවුන් මේ ආරම්භ කරන කාර්ය මම හිතන්නේ ප්‍රදේශයට පළාතට රටටම වැදගත් වෙනවා. මම ලංකාවේ සිදුවන බොහෝ අපරාධ පසුපස තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය වල බලපෑම. ඉතින් ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රදේශයේ මේ ඇත්ත එකතු වෙලා මේ ගත්ත තීරණය මුළු ලංකාවටම ආදර්ශමය. නොච්චියාගම නගරය තුළ සියලුම වෙළඳ ප්‍රජාවත් එක්ක සාකච්ඡා කරලා දුම් වැටි අලවිය සම්පූර්ණ නතර කරනවා කියලා හේතුව තමයි අපි වෙළඳ ප්‍රජාවකින් අපට තොරතුරු ලැබිලා තියෙනවා. මාසයකට කෝටි 6ක දුම් වැටි නොච්චියාගම නගරය විතර කලෙ වෙනවා. ඉතින් මේක ඇත්තටම අපේ මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට හානියක්. ඒ නිසා අද අපි සතුටු වෙන්න ඕන ව්‍යාපාරිකයන් සියලුම දෙනා කැමැත්තෙන් දුම් වැටි අලවිය සම්පූර්ණ නතර කරනවා. ඉනිදා දිනේ දවල් 5:00 එක දක්වා සියලුම පන්ති නැවැත්වීමේ වැඩකට මේ මාසයේ අද වෙනකොට අපි අවශ්‍ය කටයුතු කරනවා. ඉතින් මේකෙන් අපි බලාපොරොත්තු වෙන අපේ ව්‍යාපාරිකයෝ මේ නගරයට වැඩි ආදායමක් අවුරුදු දෙක තුනකදී එයි කියලා. මොකද අපේ සෞඛ්‍ය ආර්ථික සමාජී ගෙදර දොරේ අඬදබර ටික ඉවත් වෙයි. ඊට පස්සේ නගරයට ඇවිල්ලා දුම් වැටියක් වුණ පුජ්‍යලයා පිටර ගෙඩියක් අරන් තමන්ගේ දරුවගේ සෞඛ්‍ය සඳහා ගමන් කරයි ගෙදරට. ඉතින් මෙන්න මේ තේමාව අපි අවුරුදු තුනක් විතර කාල සීමාවක් අපි මේක ඉලක්ක කරනවා ගම්තුලින් ව්‍යාප්ත කරලා සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසින් ඉවත් කරන්න. මේ සඳහා රාජ්‍ය ආයතන ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිස් ස්ථානයන් සිවිල් සංවිධාන සූචන ඔයින සංවිධාන මේ සියල්ල මේ කරාසි කරගෙන තමයි තරුණ කොටස් එකතු කරගෙන මේ ගමන අපි දීර්ඝව යනවා. අනාගතයේ දරුවන්ට මේක හොඳ ඇතුළත හොඳ පාඩම අනිත් නගරවලට මේ දේ වෙනවා නම් ගොඩාක් යහපත් දෙයක් කියලා මම හිතනවා. අපි ගොඩක් සතුටුයි මේ විගින් නවත්තේ. මොකද බාල පරම්පරාවට දැන් හොඳමක් වෙයි. ඉදිරිය ගැන හිතලා තමයි මේක තීරණය ගත්තේ. දිවයිනපුරා තවදුරටත් ශීත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දිවෙන පුරා විශේෂයෙන්ම උතුරු උතුරු මැද මධ්‍යම වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාල ගුණ තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද දිනේදී දිවෙනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් ශීතයිත කාල ගුණ තත්ත්වයක් තවදුරටත් පවතින තත්ත්වයක් අපේක්ෂා කරනවා. විශේෂ වෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන්. බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර පුත්තලම කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 පමණ දක්වා වන තරමක තද සුළං ඇති වෙන්න පුළුවන්. දිවෙනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර 90-100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දින රටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුව සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණ වෙන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50 පමණ වෙනවා. දින රටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිස් සිට ගිනිගුණ දක්වාන දිශාවලින් හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 30-40 පමණ අතරාගයක් ගන්නවා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ මාර්ග රසක් සංවර්ධනය කිරීමට කටයුතු කෙරුණා. ඕපාත වැලිකඩ මාර්ගයේ කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කර ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන්. මෙම මාර්ගයට සමගාමීව ඕපාත රෝහල් මාර්ගය, ඕපාත වත්ත වැලිකඩ වත්ත යන මාර්ගද කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීමට කටයුතු කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 40ක්. මෙම මාර්ග සංවර්ධනය කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට මහත් සෙත සැලසෙනවා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ ඊරියතොට තට්ටදෙනිය මාර්ගයේ සංවර්ධනය කර ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරුණා. ඒ කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 21ක්. මාර්ගයේ සංවර්ධනය කිරීමෙන් ප්‍රදේශයේ පවුල් 600කට අධික සංඛ්‍යාවකට සෙත සැලසෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රසක් සංවර්ධනය කර ජනතා අයිතියට පත්කිරීම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී AA විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ අනුව තනකොළ කැල්ල හන්දියේ සිට ඇත්තොට සමනලවත්ත මාර්ගය, ඇත්තොය පරකෙටිය මාර්ගය සහ මිල්ලකඩේ හන්දියේ සිට ගොඩකුඹුර දක්වා මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 86ක්. පවුල් රසකට මෙමගින් සෙත සැලසෙනවා. මේ අතර අනුරාධපුර තිරප්පණය වන්නම්කුලම ගම්මානයේ ඉදිකළ ජලපිරණ පද්ධතිය ජනතා අයිතියට පත්කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 20ක් මේ සඳහා වැය කර තිබෙනවා. මහා සංඝරත්නයන් සහ ජනතා නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පුත්තලම බස් නැවතුම් පොලේ බස් රථ නතර කිරීම ඊයේ සිට සිදු නොකිරීම හේතුවෙන් මගින් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව වාර්තා වනවා. බස් රථ නතර කිරීම සඳහා නැවතුම් ගාස්තු වැඩි කිරීමට විරෝධය පළ කරමින් නැවතුම් පොලින් පිටත බස් රථ නතර කිරීමට බස් රථ සේවකයන් කටයුතු කර තිබෙනවා. ගාස්තුව රුපියල් 100 සිට රුපියල් 150කිනුයි වැඩි කර ඇත්තේ. බස් අතර සේවකයන් පවසන්නේ පුත්තලම බස් නැවතුම්පලේ කිසිදු පහසුකමක් නොමැති බවයි. එවැනි තත්ත්වයක් මත ගාස්තු ඉහළ නැංවීම අසාධාරණ බව ඔවුන් පවසනවා. පුත්තලම බස් රථ නැවතුමෙන් දිනකට බස් රථ 100කට වැඩි සංඛ්‍යාවක් ගමන් ආරම්භ කරනවා. මේ අනුව බස් රථ නැවතුමෙහි බස් රථ නතර නොකිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව මගින් පවසනවා. බස් නැවතුම්පලේ ආපන ශාලා හිමියන්ද පවසන්නේ මෙම තත්ත්වය මත තමන්ගේ ආහාර පාන පවා අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. හිටපු කීර්තිමත් දේශපාලනඥයෙකු වූ FR සේනානායක මහතාගේ ගුණ සමරුවක් කොළඹ පුරහල පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත්ුණා. පිළිරුවට මල්දම් පැලඳවීම සිදු කෙරුණේ FR සේනානායක පදනමේ සභාපති රනිල් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. පවුලේ ඥාතීන්ද පුෂ්ප පහර දැක්වුවා. පූජ්‍ය කඩිගමුවේ ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ ජනතා නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සොහුයුරු ඩග්ලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් දරුවන් 485 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීම ඇතුමල් පිටියේදී සිදු කෙරුණා. රුපියල් 4000ක් වටිනා පාසල් උපකරණ කට්ටල 485ක් මෙහිදී බෙදා දුන්නා. වැය කළ මුදල රුපියල් ලක්ෂ 20ක්. මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ විවේකාගාරය විවෘත කිරීම රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
අනතුරුව රෝහලේ නිරීක්ෂණ චාරිකාවකටද ඒ මහතා එක් වුණා. රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක්ව සිටියා. රුපියල් මිලියන 435ක වියදමින් මහරගම නගරය සංවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා. රකිමු මිනිස්කම හදමු අපේ ගම සංකල්පයේ යටතේ නාගරික මන්ත්‍රී දනුෂ්ක රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරෙනවා. මේ යටතේ සංවර්ධන ව්‍යාපෘති 27ක් මෙවන විටත් ක්‍රියාත්මක කර අවසන්. බොරලස් ගමෝ වැව සංවර්ධනය කිරීම, ශරීර සුවතා මං තීරුවක්, ළමා උද්‍යානයක් සහ එලිමහන් රංගපීඨයක් ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු හේතුවෙන් සිදුවන ජීවිතහානි අවම කර ගැනීමේ අරමුණින් අම්පාර ප්‍රදේශයේ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. අම්පාර කොට්ටහස රථවාහන ඒකකයයි එය සංවිධානය කළේ. මොහොතක් සිතන්න අනතුරු වලකමු ජීවිත සුරකමු යන්න එහි තේමාවයි. අපරීක්ෂාකාරී රියදහවණයට හේතු වන කරුණු පහක් මූලික කර ගනිමින් වාහනවල ස්ටිකර් ඇලවීමටද කටයුතු කළා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ලබා දී ඇති විරෝධතා පරීක්ෂා කිරීම අදින් අවසන් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි මාස 7 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඊට නාම යෝජනා බහර ගැනීම පසුගිය 17 වනදායින් අවසන් වුණා. එම නාම යෝජනා සඳහා විරෝධතා 18ක් නිලවරණ කමිටුවට ලැබී තිබෙනවා. ඒවා ඇතුළු බහර දී ඇති නාම යෝජනා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම අද දිනෙන් අවසන් වන බව නිලවරණ කමිටු සභාපති හිටපු අභියාචනා අධිකරණ වෙනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා සඳහන් කළා. ප්‍රතිවිරෝධතා බහර තීම ලබන 7 වනදා දක්වා සිදු කිරීමට හැකියාව පවතිනවා. ප්‍රතිවිරෝධතා පරීක්ෂා කිරීම 11 වනදා හා 12 වනදා සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට පිළිගත් අපේක්ෂක ලැයිස්තුව 14 වනදා ප්‍රකාශයට පත් කරන බවයි නිලවරණ කමිටුව සඳහන් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මාස 9 වනට පෙර පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලංකාවේ පළමු වරට වෙරළ අභියෝග ශූරතාවලියක් පැවැත්වීමට නූතන පංච ප්‍රයාම ජාතික සංගමයේ තීරණය කර තිබෙනවා. දිවිම ඉලක්කයට වෙඩි තැබීම හා පිහිනීම මෙම වෙරළ අභියෝග ශූරතාවලියට ඇතුළත්. පසුගිය වසරේදී නූතන පංච ප්‍රයාම ජාතික සංගමය ලේසර් රන් ජාතික තරගාවලි තුනක් පැවැත්වුවා. දිවිම සහ ඉලක්කයට වෙඩි තැබීම ඊට ඇතුළත් වුණා. මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකවන් 200කට ආසන්න පිරිසක් එක්වනු ඇති. ඒ ක්‍රීඩා පුවතත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දිගේ සිට ITN පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk